ඩොලර් අරුබු දෙහමුවේ රුපියල පාකර හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණයත් සමග බිලින්දපලේ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටට තිරිඟු පිටි ආනයනය කරන සිරන්ඩිප් සමාගම අද සිට රුපියල් 35 කිනුත් ප්‍රීමා සමාගම රුපියල් 40 කිනුත් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමීමටයි පියවරගෙන ඇත්තේ. මෙම තත්ත්වය මත පාන් සහ බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. බේකරි වලින් 90% වැඩ කරන්නේ ඩීසල්, ගෑස්, භූමි තෙල් කියන ඉන්ධන වලින්. මේ තුනම අද වෙනකොට මිලත් ඉහළ ගිහිල්ලා විශාල හිගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට බේකරි 1000කට වැඩිය වැහි ගින් තියෙනවා. මේ සියලු කාරණා සැලකිල්ලට අරගෙන පාන් ගෙඩි රුපියල් 30කිනුත් බනිස් ඇතුළු ෂෝටි සියලු මර්ග රුපියල් 10කිනුත් වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි සියලු බේකරි හිමියන්ගේ ඉල්ලා සිටිනවා තමන් නිෂ්පාදක කරන බඩුවල ප්‍රමාණය මිල 90 තමන්ගේ මිල ගණන් තීරණය කරන්න. මොකෝ මේ කිසිම කෑම වර්ගයකට පාලන මිලක් නැහැ. අහසෞසර පාන් මිල ඉහළ යනකොට බේකර් හිමියෝ හිටියට අපිටත් පුළුවන් පාරිභෝගිකයට කියන්නේ මෙන්න මේක නම් කියලා. හැබැයි මේ යන විදියට පාරිභෝගිකයට පාන් ගෙඩියක් මිල දී ගන්න බැරි වෙනවා. මොකද පාන් ගෙඩියක් රුපියල් 100ක්, 110ක්, 120ක්, 130ක් අතර මිලකට යනවා. මේ යන විදියට ගියෝදින් පාන් කන්න නෙවෙයි වෙන්නේ පාරිභෝගිකයට පාන් වන්දනාමාන කරන්න කියන එක කියන්න කැමතියි. තිරිඟු පිටි මිල ඉහළ දැමීම මෙන්ම ඉන්ධන මිල ඉහළ යාමද හේතුවෙන් බත් කොත්තු බිත්තර රොටි ඇතුළු ආහාර පානවල මිලද ඉහළ නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය අද තීරණය කළා. එතකොට මේ භාණ්ඩ මිල වැඩිවීමත් එක්ක ආපනශාලාවල ආහාර පාන හැදීමේ කර්මාන්තය මේ භාණ්ඩවල වැඩි වෙනත් එක වැඩි වෙනවා. අනිවාර්යෙන් බත් පැකට් එක ප්ලේන් එක මේ සියල්ල වැඩි වෙනවා. කෑම පැකට් එක මිල අනිවාර්යෙන් රුපියල් 20කින් 30කින් වැඩි වෙනවා. ඕල්ස් එක ඉඳලා එලෝ රොටි ඉඳලා පරාටේ ඉඳලා බිත්තර රොටි ඉඳලා කොත්තුවේ ඉඳලා සියලු මිල ගාන ඉහළ යනවා. අනිවාර්යෙන්ම කොත්තුවකින් රුපියල් 10ක් 15ක් අනිවාර්යෙන්ම ඉහළයි. රෝල්සෙල රොටි අනිවාර්යෙන්ම රුපියල් 5කින් 10කින් අනිවාර්යෙන් වැඩි වෙනවා. එතකොට ජනතාවට වෙන්නේ මේ කිඹුලු නෙමේ හූන්නු කන්න වෙන්නේ පාර. මේ පාන් පිටි වැඩිමත් එක්ක. මේ අතර බිලින්දපලේ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන්ද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට පරිප්පු, සහල්, සීනි, හාල් මැස්සන්, ටින් මාළු, බිත්තර, පොල් තෙල් ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල පසුගිය මාසයේ හා සංසන්දනය කිරීමේදී සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි දක්නට ලැබෙන්නේ. පසුගියදා ඩොලරය පාවීමට ඉඩ හැරීමත් සමග අද දවසේදී IOC සමාගම තම පෙට්‍රල් සහ ඩීසල් වල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කරා. ඒත් සමගම මේ වන විට බහුතරයක් භාණ්ඩ වල මිල ගණන් ඉහළ ගොස් තිබෙන ආකාරය අපිට දකින්න ලැබුණා. ඒ ගැන සොයා බලන්න අපි ආවා පිටකොටුවට. ගෑස් නැහැ, ඩීසල් නැහැ, පෙට්‍රෝල් නැහැ, මොකුත් නැහැ. පරිප්පෙම අද 350යි ලිටරයක් මරන්නේ. අපි කොහමද වැළඳන් කරන්නේ? ආල් ගණන්, පොල් තෙල් ගණන් ඔක්කොම ගණන් සේ තුවා කමාරය යන ජීවිතේ. රාට නිදිය ගණන් උදේට නැගිට පෙට්‍රෝල් ගණන්, ඩීසල් ගණන්, පාම් නෝල්ට රුපියල් 30ක් වැඩි කරනවා කියන්නේ පඩි වැඩි වෙලා නැහැ. මම විශ්වාස කරලා තව ඡන්දයක් දෙන්නේ කොහමද? කියන්නේ එච්චර හරි හොඳ ආණ්ඩුවක් මේ ආණ්ඩුව. මිනිසුන්ට කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, කකදරයි. කොළඹ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් මිලස පවතිද්දී කොළඹින් පිට ප්‍රදේශවල අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ගණන් සම්බන්ධයෙන් අප සොයා බැලීමක් කළා. බෝඩ් මග මග වෙනස් කරන පිටකොඩු ගිලාපු ගමන් බඩු ගණන් වෙනස්. අද මිල නෙමෙයි හෙට යනකොට නෑ උදේ එළි වෙනකොට මිල වෙනස් වෙනවා. වෙන අපිට බණ වෙන යනවා මිනිස්සු ඇවිල්ලා. මේ අතර ඖෂධ මිල ගණන් 229 කින් ඉහළ යන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි ඊයේ සහ පෙරේද දිනේ ඩොලරේ වෙච්ච සිදු ඒ අගේ වෙනස්කමත් එක්ක අපිට දිගින් දිගටම ඉල්ලීම් ආවා. දැන් මේ පරණ ගානට ඖෂධ දෙන්න බෑ, මිල වැඩි කරන්න ඕන කියලා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව රැස් වෙන්න ඕන. දැන් අද දවල් 12ට ඒ කමිටුව රැස් වුණා. එතකොට මේ ඩොලරේ වෙච්ච සිදු වුණ අගේ පිළිබඳව සලකා බලලා ඔවුන් අපිට නිර්දේශයක් ලබා දීලා තිනෝ 129 කින් මිල ඉහළ දැමීම සඳහා ඔවුන්ගේ අවසරය ලබා දෙනවා කියලා. ඇතැම් ඖෂධ සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී පහුගිය සති දෙකේ යම් කිසි ප්‍රමාදයක් සිදු වුණා. ඊයේ සහ අද දිනේදී ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපිට සපයලා දීලා තිනෝ. ඒක නිසා කිසිදු ආකාරයකට රට තුල ඖෂධ හිඟයක් ඇතිවීමේ හැකියාවක් නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ පවතින ආර්ථික අර්බුදයේ සමනය කිරීම සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලෙස රුපියල නිදහසේ හැසිරීමට ඉඩ ලබා දී ඇති බවයි. ඒ අනුව ඇතිවන තත්ත්වයන් తాවකාලික තත්ත්වයන් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. පසුගිය සති කිහිපය තුළදී ලෝකයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒද අර්බුදයේ හරහා ලෝකයේ සියලුම ආර්ථික කටයුතු වලට ඉතා විශාල අභියෝග බිඳින්නට සිදු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි පාවිච්චි කරලා තිබිච්ච සමහර මෙවලම් අපිට වෙනස් කරන්න සිදු වෙලා තිබෙනවා. එනිසා තමයි මේ සතියේ මුල් භාගයේදී ශ්‍රී ලංකා රුපියල තවදුරටත් නම්‍යශීලී භාවයට පත් කිරීමට අපි තීරණය කළා තිබෙනවා. පොලි අනුපාතය වැඩි කිරීමට තීරණය කළා තියෙනවා. අපි දන්නවා මේවායින් සමහර විට විවිධ ප්‍රතිවිපාක ජන ජීවිතයට ලැබෙන්න තිබුණත් දිගු කාලීන ස්ථායි භාවය රැක ගැනීම සඳහා මහා බැංකුව ඒ තීරණ අරන් තිබෙනවා. ඉදිරි කාලයේදී මේ තීරණයෙන් සිදුවෙන අභියෝගාත්මක කටයුතු වලට විවිධ ප්‍රතිතීරණ ගන්නටත් මහා බැංකුව සූදානම් වෙලා ඉන්නවා. දැන් විනිමය අනුපාතිකය මෙහෙම යම් ප්‍රමාණයක නම්‍යශීලී වෙද්දී
එයින් යම් යම් බලපෑම් ඇති වෙන බව අපි දන්නවා විශේෂයෙන් මිල ගණන් වලට රජයේ මූල්‍ය කටයුතු වලට යම් බලපෑමක් සිද්ධ වෙනවා නමුත් දැන් මේ දේවල් අපි දකින්නේ తాවකාලිකව ඇති වෙන කම්පනයක් විදිහට පමණයි මොකද අපිට ආර්ථිකයේ දිගු කාලීනව කිසියම් ස්ථාවර භාවයක් ලබා ගන්න අවශ්‍ය නැ කෙටි කාලීනව යම් යම් දුක් ගැහැට සහ දුෂ්කරතා විඳින්න වෙනවා ඉතින් අපි හිතන්නේ කෙටි කාලීනව මෙවැනි තත්වයක් තිබුණත් අපිට ආර්ථිකයේ යම් ස්ථාවර භාවයකට ගේන්න පුළුවන්කම තියෙනවා।